ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර. මම කුෂාණි කෞශල්‍ය. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. මරගල කන්දේ ගින්න නිවීමේ කටයුතු තවදුරටත්. දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාගේ දළ යුගලය මහජන ප්‍රදර්ශනයට. හැඳුරුම්පත් එක් දින සේවය අද සිට යයි. ඉන්දියාවේ බස් රථ අනතුරකින් 29 දෙනෙකු මරුට. මොනරාගල මරගල කඳුරක්ෂිතයේ ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු මේ වන විටත් සිදු කෙරෙමින් පවතිනවා. ගුවන් හමුදාවේ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක්ද ඒ සඳහා යොදවා තිබෙනවා. මොනරාගල මරගල කන්දේ ගින්නෙන් අක්කර 500කට වැඩි භූමි ප්‍රමාණයක් මේ වන විට විනාශ වී තිබෙනවා. මොනරාගල දිස්ත්‍රික්කයේ ජලය සපයන ප්‍රධාන ජල පෝෂකයක් ලෙසයි මරගල කන්ද රක්ෂිතය හැඳින්වෙන්නේ. හැඩ ඔය විල ඔය කුඩා ඔය බෙහෙත් ගස් ආර සහ හුලන්දා ඔය ආදී ගංගා ආරම්භ වන්නේ මරගල කන්දේ සිටයි. දුර්ලභ ගණයේ ඖෂධ වර්ග රැසකින්ද සමන්විත මරගල කන්දේ මෙවැනි විශාල ගින්නක් හටගත්තේ වසර 20කට පමණ පසුව බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. යුදහමුදා බටපිරිසද ගින්න නිවීමට එක්ව සිටිනවා. අද දිනය තුළ ගින්න නිවා දැමීමට හැකිවනු ඇති බව ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රවින්ද්‍ර කුමාර මහතා පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම ඊයේ පස්වරුවේ පැවැත්තුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. ඉන් අනතුරුව මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු මාති වෙත මෙසේ අදහස් පළ කළා. අර සතිපතා තියෙන කැබිනට් එක ජනාධිපතිතුමා විදේශගත වෙන නිසා කලින් ගත්ත. මේක කැබිනට් වල පත්‍රිකා තියෙන සියල්ලම සාකච්ඡා කරුවා. මේ සියලු දේම බොහෝ සාර්ථක හිටුණා. එක්සත් ජාතික පක්ෂය දැන් ජනාධිපතිතුමාට සූදානම්. ඉතින් මම හිතන්නේ මැතිවරණ ජයග්‍රහණය කිරීම තමයි අපේ අපේක්ෂාව. තාම තේරෙන්නේ නැහැ. ඒ කෘත්‍යාධික කර්මාලයේ තේරෙන්නේ නැහැ. විශේෂයෙන්ම මැතිවරණයක් කැඳවුවට පස්සේ තමයි අපේක්ෂක ඉදිරිපත් වෙන්නේ. එතකොට සුදුසු පුද්ගලයා නම විජරදී. පෞල්වාදයක් ඇති කරන්න මේ රටේ ජනතාවට ඕන. දක්ෂ අයට නැගිටලා එයි ජනප්‍රිය කෙනෙක් ඉතිනයි රට හදනවා. නොබෙදිය හැකි එක්සත් සැමට සාධාරණයේ ඉටුවන රටක් ඉදිරි පරම්පරාවට ලබා දිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා පවසනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දශක තුනක දේශපාලන ජීවිතයේ සැමරුම් උත්සවයේ ආරාධිත දේශනය සිදු කරමින් සම්බන්ධන් මහතා මේ බව කියා සිටියා. මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් සපිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් පැවැත්තුනේ රුහුණු විශ්වවිද්‍යාලයේ රවින්ද්‍රනාත් තාකුර් අනුස්මරණ ශ්‍රවණාගාරයේදී. මංගල සමරවීර මහතාගේ දිවියේ සුවිශේෂී අවස්ථා ඇතුළත්ව රචනා කළ මංගල සමරවීර කෘතිය එළිදැක්වීම එහිදී සිදු කෙරුණා. ලේඛක නිහල් ජගත්චන්ද්‍ර මහතායි එම කෘතිය රචනා කර ඇත්තේ. මංගල සමරවීර මහතාගේ දශක තුනක දේශපාලන ගමන් මඟ පිළිබඳ ප්‍රධාන දෙසුම පැවැත්වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ වික්ටර් අයිවන් මහතායි. මෙම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියා. Tamils were not given legal protection. LGBT manifestation must be seen in this context. The Tamil issue was a serious issue in this country well nigh 30 years before the LGBT appeared on the political scene. All party talks, Thimpu talks, dual of government talks, Indo-Sri Lanka agreement, 13th Amendment of the Constitution were some of the steps taken. Armed conflict schedule ended 2009. Until then, there was some movement, commitment they made to the international community that once the LGBT was defeated, there would be a reasonable political solution. But now everything seems dead, though expectations were very different. I raise this question as a Sri Lankan because I want to work with my fellow Sri Lankans to resolve this conflict within a framework of a united, undivided, indivisible Sri Lanka. That will be the best thing for Sri Lanka. Will the human rights of the Tamil people be once again violated? And if that happens, what will be the consequences? The economic consequences. Can the country come out of its current economic morass under the table to politically and economically present different image of the country to the whole world? Do our people have to continuously endure
a poor quality of life on account of the follies of those who govern them. We know how countries in our region have progressed. Singapore, Malaysia, Vietnam, Cambodia, today even Bangladesh is progressing. But we are lagging behind and our people are suffering through a very, very minimum quality of life because we are not able to do the right thing. Put things right in this country and enable investment in this country, development in this country to give our people a better quality of life. Our international stature and standing is deteriorating day by day and we are beginning to be seen as a failed state. We should not allow this to continue. There can be no other better occasion than an event when Mr. Mangale Samarabhire is being felicitated, a champion of peace in this country, to bring this matter to the notice of the public in the South, public in the whole country, and to say that I, as a Tamil, as the leader of the Tamil people, say from Mataram that we must all come together and resolve this issue in the interest of all our people and our country. අක්මීමන ප්‍රදේශයේ විදුහලක සිදු වූ වෙඩිතැබීම සම්බන්ධ හමුදා අසබලා නීතියට අනුව වරදක් සිදු කර නොමැති බව මූලික හමුදා පරීක්ෂණවලින් තහවුරු වී තිබෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අදපත්තු මහතා පවසනවා. කෙසේ වෙතත් අනික් පාර්ශ්වයන් ඉදිරිපත් ව ඇති කරුණු පිළිබඳව පොලිස් පරීක්ෂණවලදී සලකා බලනු ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. හමුදාවෙන් කරන පරීක්ෂණ දැනට කරමින් පවතිනවා. දැනට ලැබිලා තියෙන තොරතුරු අනුව ඔහු රාජකාරිය තමයි කරලා තියෙන්නේ. ඔහුගේ අතින් වරදක් වී නැති බවටයි අපි විශ්වාස කරන්නේ. නමුත් අනිත් පාර්ශ්වයෙන් යම් යම් ප්‍රකාශන ඉදිරිපත් වෙලා තියෙන නිසා අපේ පරීක්ෂණයේදීත් පොලිස් පරීක්ෂණයේදීත් ඒ පිළිබඳ සොයා බලනු ඇති. අක්මීමන ප්‍රදේශයේ කණිටු විදුහලක සිදු වූ වෙඩිතැබීමෙන් මියගියේ 39 හැවිරිදි තිදරුපියෙක්. ඔහු බලහත්කාරයෙන් පාසලට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ආරක්ෂාවට සිටි හමුදා සෙබලා වෙඩිතැබීම සිදු කර ඇති බවයි පොලිසිය පවසන්නේ. රාජපක්ෂලා පාර්ලිමේන්තුවට කළ හානිය ප්‍රභාකරන්වත් නොකළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. සෙන්කරකල මහකන්ද මොබ්‍රේවත්ත මාර්ගයේ හා සමාධි මාවත ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 100ක්. මොබ්‍රේවත්ත ප්‍රදේශයේ පවුල් 55ක් සඳහා ස්ථිර හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපිට රජේ ලැබෙනකොට ණය ගෙවා ගන්න බැරුව හිටියේ. මහින්ද රාජපක්ෂ පැත්තුපාට තව අවුරුදු දෙකක් තිබ්බා. ජනාධිපති කමේ ඉන්න. ඉදිරි අවුරුදු දෙකේ තියෙන ණය ගෙවා ගන්න බැරි වෙලා ශ්‍රී ලංකාව බංකෘත රාජ්‍යයක් හැටියට ප්‍රසිද්ධ වෙන නිසා ഇതുවා මැතිවරණයකට ගියා. දැන් අවුරුදු 5කට පස්සේ අපේ රජය මේ රට පාලනය කරලා ගෙවන්න තියෙන ණය ඔක්කොම ගෙවලා ජාත්‍යන්තර විශ්වාසය දිනාගෙන අපි වැඩ කටයුතු කරගෙන යනකොට මේ අය දන්නේ එකම දෙයයි කඩාකප්පල් කරන්න. තමුන්නාසෙලා දැක්කේදා පාර්ලිමේන්තුවේ හැසිරිච්ච ආකාරය 48 ඉඳලා කිසිම දවසක පාර්ලිමේන්තුවේ මේ විදිහට ඇතුරුන්නේ නැහැ. වේලුපුල්ලි ප්‍රභාකරන්වත් අපේ පාර්ලිමේන්තුවට මේ වගේ හානියක් කෙරුවේ නැහැ. එදා ටීවී එකේ දැක්ක නේද? එදා ඒ අය කතානායකතුමාට පහර දීලා පුටු කඩලා එහෙම කරනකොට මහින්ද රාජපක්ෂ මොකද්ද නවත්තන්න කිව්වද? මෙහෙම මෙහෙම කිව්වා. වැඩියක් කරන්න කිව්වා. එම නිසා ඒගොල්ලන්ගේ බංකොලොත් භාවය ඒ සිද්ධියෙන්ම ඒ අය රට ප්‍රදර්ශන සූදානම කෙටි විරාමයක් ලබා ගන්න. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ 6 වන දිනය අදයි. දුටුගැමුණු රජුගේ මංගල ඇතුළෙස සැලකෙන කඩොල් ඇතාගේ දල යුගලය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද දිනේ සිදුවන සුවිශේෂී කාර්යයක්. කතරගම පෙරහැර මංගල්‍යයේ සියලු ඓතිහාසික අවස්ථා ආවරණය කරමින් බැතිවර මාධ්‍ය දායකත්වයේ ලබා දෙන්නේ ITN මාධ්‍ය ජාලයයි. දේව භක්තිය හදවතේ පුරවාගත් බැතිමතුන්ගෙන් කතරගම පූජා භූමිය පිරි ඉතිරි යමින් තිබෙනව මොහොතක මා සූදානම් කතාබහට එකතු කරගන්නට ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිල්රුවන් රාජපක්ෂ මහතාව. මම කැමතියි අද දවසේදී මේ පුණ්‍ය භූමිය තුළ සිද්ධ වෙන කාර්යභාරය පිළිබඳව ඔබතුමාගෙන් යමක් දැනගන්නට.
රුණුමා කතරගම දේවාලය ඇසළමංගල්ලේ සුරිඳුනුයි කතරගම 2019 රකිණිමු සමගිදමය කියන තේමාව යටතේ අද 6 දිනට වීදි සංචාරය කරන්න අවශ්‍ය අපි සියලු කටයුතු සූදානම් කරලා තිනවා. ඒ වගේම රුණුමා කතරගම දේවාලය 6 පෙරහැර කියන්නේ විශේෂ පෙරහැර. ඒ අපේ බස්නායක නිලමේ බලාවේ මැටි කාමරේ තියෙන සාංගික දානය. ඒ බස්නායක නිලමේතුමා පළවෙනි දිනට ගමන් කරන පෙරහැර දිනේ තමයි මේ සාංගික දානය පැවැත්වෙන්නේ. ඒ වගේම අතුපන්දලම දැමීම, ඒ වගේම අපේ දුර්ගම රජතුමාගේ කඩොල්ලතාගේ දල යුගලය මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීමට අපේ පාරම්පරික මහතුරුන් විසින් දේවාලය එළිය තැන්පත් කිරීම, ඒක පෙරහැරේ අවසානය දක්වා තැන්පත් කරලා තියෙනවා. ඒ වගේම අපි විශේෂ අවස්ථාවක් හැටියට දකින් රුණුමා කතරගම දේවාලය ඇසළ මංගල්‍යයට සමගාමීව අපි මුද්‍ර තුනක්, ඒ වගේම මුල් දින කවරයක් අද දින දී නිකුත් කරනු ලබනවා. ඉතින් අපි විශේෂ වැඩ කටයුතු රාශියක් එක්ක තමයි 6 පෙරහැර පැවැත්වෙන්නේ. ඒ වගේම අපේ 13 වෙනිදා ගිනි පෑගීමේ උත්සවය, ඒ වගේම මහ පෙරහැර 16 වෙනිදා පොය දිනෙත් පැවැත්වෙනවා. ඒ වගේම දිය කැපීමේ මංගල්‍ය 17 වෙනිදායින් අවසන් වෙනවා. ඒ වගේම දැන් අද රාත්‍රියේ පෙරහැරට ඔබතුමත් එකතු වෙනවා. බොහොම සුවිශේෂී කාරණයක්. අපි ඒක ගැන සඳහන් කිරීමක් කරමු කොහොමද? හයවෙනි පෙරහැර තමයි බස්නායක නිලමේතුමා චාරිත්‍රානුකූලව ගමන් කරන පළවෙනි දවස. ඉතින් අද දිනේදී තියෙන අපේ නර්තනංග, අපේ ඌව පළාත, දකුණු පළාත, සබරගම පළාත අපි මුල් කරගෙන තෝරගෙන තියෙනවා. ඉතින් නැටුම් කණ්ඩායම් ප්‍රමාණය වෙනස් වෙනවා පළවෙනි දින පහට වැඩිය. ඒ වගේ මලි ඇතුන් ප්‍රමාණයක්, විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා පෙරහැරේ. ඒ වගේම අපි දකින්නේ ඉතින් අනිත් විශේෂ කටයුතු වශයෙන් දකින්නේ පෙරහැරේ පාරම්පරික චාරිත්‍ර, අපේ පාරම්පරික කප මහතුරුන් විසින් මේ සියලු චාරිත්‍ර අනුකූලව පෙරහැර ගමන් කිරීමට අවශ්‍ය කටයුතු දැන් සූදානම් වෙලා තිබෙනවා. හොඳයි, බොහොම ස්තුතියි. මුළු ලක්දිවම එකට එක් කරන මේ මහා සංස්කෘතික මංගල්‍යයේ තවත් තොරතුරු ඔබට සමීප කරන්නට ITN මාධ්‍ය ජාලය අපි සූදානම් බව සිහිපත් කරනවා. එළිත් වතාවක් සම්බන්ධතාවය ප්‍රවෘත්ති මැදිරියට. ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කරන පාදසටන පාගමන අද දිනේත් පැවැත්වෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ පාදසටහන ඊයේ ආරම්භ වුණේ කළුතර නගර සභා භූමිය අසලින්. එය අද පෙරවරු 9ට මොරටුව දුම්රියපළ අසලින් ආරම්භ වුණා. පක්ෂයේ නායකින් ඇතුළු ක්‍රියාකාරී සාමාජිකයන් ඊට එක්ව සිටිනවා. නුගේගොඩ දක්වා පැමිණෙන පාගමන අවසානයේ මහජන රැලිය පස්වරු 3:30ට නුගේගොඩදී පැවැත්වීමට නියමිත බවයි ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ. මාධ්‍ය සංදර්ශන නොමැති වුවද රටේ සංවර්ධන ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදුවන බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. උතුරු කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. රට පුරා ගියොත් ගමෙන් ගමට, දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට, පළාත් සභාවෙන් පළාත් සභාවට වැඩ කරලා තියෙනවා. අපි කරපු වැඩ ප්‍රමාණය අනුව අපිට මාධ්‍ය ලැබිලා නැති එක තමයි තියෙන්නේ. අපි අඬන්න ඕනේ. අපි ජනතාවගේ හදවත කතා කරන්නේ. කරුණාකර තමාගේ ප්‍රදේශවල බලන්න. ප්‍රශ්න තිබෙනවා නැහැ නෝවේ. නමුත් තාම විශාල ප්‍රමාණයක සංවර්ධන ප්‍රාග්ධන වියදම් යොමුකොට හෙට අනාගතයේ ආදායම උපයන්න පුළුවන් මාර්ග වැඩ පිළිවෙල ඇති කරලා තියෙනවා. සමහරවිට අපි වැඩ කරන එක මාධ්‍යෙන් තප්පර 10කට පෙන්නන්නේ වෙනද දවස් 10ක් පෙන්නනවා. ඒක අතර තමයි තියෙන වෙනස. අපි මාධ්‍ය නිදහස ඇති කළ දීලා මේකද සාධාරණ. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක් දින සේවාව අද සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකයි. පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා එක් දින සේවාව සඳහා ලබාගත් ආයුධම්පත් වලට අදාළ නිකුත් කිරීම අද දිනේ සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් සහ තොරතුරු තාක්ෂණ කොමසාරිස් හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ. දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය යාවත්චාලනය කිරීම මේ වන විට අවසන් කරන තියෙනවා. අපි ඒ අනුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණලා පරීක්ෂණ කටයුතු ආරම්භ කරා. ඒ සියලුම පරීක්ෂණ කටයුතු සාර්ථකව අවසන් කරලා දෙපාර්තමේන්තුවේ එක් දින දත්ත පද්ධතියේ 4 වෙනිදා සහ 5 වෙනිදා බාරගත් අයදුම් පත්‍ර ඒවට ඇඳුම්පත් සකස් කරමින් පවතිනවා. ඒ අනුව ඒ දින දෙකේ දෙපාර්තමේන්තුවට අයදුම් පත්‍ර බාර දීපු සියලු දෙනාගේ ඇඳුම්පත් උදෑසන දෙපාර්තමේන්තුවේ 9 වෙනි මහල සහ බිම් මහල කාර්යාල පරිශ්‍රයන්තුවෙන් ලබා ගැනීමේ හැකියාව. ඒ අනුව එක් දින සේවාවත් සුපුරුදු පරිදි පෙර පරිදිම ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ජනතාවට දැන් ගැටලුවකින් තොරව හැඳුනුම්පත් නිකුත් කිරීමේ හැකියාව දෙපාර්තමේන්තුව තුල දැනට පවතිනවා. මේ අතර සාමාන්‍ය පෙළ සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් ලබන සැප්තැම්බර් මාසයේ වන විට නිකුත් කර අවසන් කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. දෙවෙන පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන පිළිබඳ තොරතුරු ගෙනෙන සංවර්ධන පුවත් විශේෂාංගය දැන්. බේරුවල යොවුන්ගම ප්‍රධාන මාර්ගයේ සංවර්ධන කටයුතු මේ වන විට කඩිනමින් ක්‍රියාත්මකයි.
ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ එය ක්‍රියාත්මක කෙරෙන්නේ මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය කිරීමට වැය කරන මුදල රුපියල් මිලියන 49ක් දීර්ඝ කාලයක සිට දැඩි ලෙස අබලන් තත්ත්වයේ තිබූ මෙම මාර්ගය ප්‍රසංස්කරණය කිරීම පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා හදවත් යාකරන රන්මාවත් වැඩසටහන යටතේ කරන්දෙණිය කැකිරිස්කන්ද පෙහෙබියකන්ද මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකුඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා රුපියල් ලක්ෂ 300ක පමණ මුදලක් වැය කරනවා රුපියල් ලක්ෂ 500ක වියදමින් ඉදිකළ කුරුණෑගල නව උමන් මාර්ගය රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා නගරයේ වාහන තදබදයට විසඳුම් ලබා දීමේ අරමුණින් මෙම උමන් මාර්ගය ඉදිකර තිබෙනවා ගම්පෙල්ලේ සංවර්ධන සංග්‍රාමයේ යටතේ ලිදුල මට්ටු කැලේ ප්‍රදේශයේ මාර්ග තුනක් සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරුණා ඒ අමාත්‍ය විරාධා ක්‍රිෂ්ණන් මහතාගේ ප්‍රධානත්වයෙන් පුංචි මට්ටු කැලේ 12 කොල්ලිය සහ 7 වන කොල්ලිය යන ප්‍රදේශවල පියුසුම් මාර්ගය මෙසේ සංවර්ධනය කෙරුණේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 60ක් පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන් ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය මගින් පවත්වන ලබන ශ්‍රී ලංකා ත්‍රිපිටක විභාගයේ සහතික ප්‍රදානෝත්සවය එම නිකායේ මූලස්ථානයේදී පැවැත්ුණා. රාමඤ්ඤ මහනිකායේ මහානායක අගමහා පඬිතු අතිපූජ්‍ය නාපාන පේමසිරි ස්වාමින් වහන්සේගේ සහ අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රදානත්වයෙන් උත්සවය පැවැත්ුණේ. ඉන්දිරා පිළිකා බාරේ වාර්ෂික රැස්වීම කොළඹදී පැවැත්ුණා. ඒ කථානායක කරු ජයසූරිය සහ අමාත්‍ය නවින් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිකා රෝගයට ගොදුරු වී මියගියසේ දිනිය සිහිපත් කරමින් කථානායකවරයාගේ මූලිකත්වයෙන් ඉන්දිරා පිළිකා බාරේ පිටුවා ගැනුණා. ඉන්දිරා පිළිකා බාරේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමද මෙහිදී සිදු කෙරුණා. හෝමාගම අතුරුගිරේ පාර පුරාණ විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර මෙවරත් උත්කර්ෂවත්ව පැවැත්ුණා. ඒ විහාරාධිපති පූජ්‍ය මාදෝවිට වජිරබුද්ධ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සංස්කෘතිකාංග රැසක් පෙරහැරට ඇතුළත්ව තිබුණා. උසස් පෙළ අවසන් කළ දරුදරයන් වෙනුවෙන්ව වෙන් වූ අධ්‍යාපනික ප්‍රදර්ශනයක් කොළඹදී ඊයේ පැවැත්ුණා. උසස් පෙළ හැදෑරූ සිසු සිසුවියන්ට දේශීය සහ විදේශීය වශයෙන් අධ්‍යාපන ආයතන හඳුනා ගැනීම සඳහා මෙහිදී පහසුකම් සලසනවා. ඩොමිලේ පැවැත්වෙන මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනයේට විශාල පිරිසක් එක්ව සිටියා. දැන් විදේශ පුවත්. ඉන්දියාවේ යමුනා අධිවේගී මාර්ගයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. බස් රථයේ අධිවේගී මාර්ගයෙන් නිවතට පැන ගැඹුරු කානුවකට වැටි ඇති බව ඉන්දිය වාර්තා සඳහන් කරනවා. පුද්ගලයන් 17 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලැබුවා. ලක්නෝ සිට නවදිල්ලිය දක්වා ගමන් කරමින් තිබූ මෙම බස් රථය තුල පුද්ගලයන් 46 දෙනෙකු ගමන් කර තිබෙනවා. රියදුරට නිින්දියාම අනතුරට හේතුව බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. දනවදහනේ ක්‍රීඩා තොරතුරු වෙත ටෙස්ට් තරඟ දෙකකට සහ 20 තරඟ තුනකට සහභාගී වීම සඳහා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මාසයේදී මෙරට සංචාරයක නිරත වෙනවා. අගෝස්තු 3 වනදා දිවෙන්ට පැමිණෙන නවසීලන්ත කණ්ඩායම සැප්තැම්බර් 7 වනදා දක්වා මෙරට රැඳී සිටිනවා. එම ටෙස්ට් තරඟ දෙක ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හඳුන්වා දෙන ICC ටෙස්ට් ශූරතා තරඟාවලිය යටතේ පැවැත්වීමට නියමිතයි. නවසීලන්තයේ ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟාවලියකට සහභාගී වන්නේ 2012 වසරෙන් පසුවයි. ශ්‍රී ලංකා කණ්ඩායම නවතම එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසුවනවා. එංගලන්ත කණ්ඩායමයි එහි පළමු ස්ථානය ගෙන තිබෙන්නේ. දෙවන ස්ථානයේ ඉන්දියාවටත් 3 වන ස්ථානයේ ඕස්ට්‍රේලියාවටත් හිමිව තිබෙනවා. බංගලාදේශ කණ්ඩායම 7 වන ස්ථානයේ පසුවනවා. එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ ඉන්දියා ක්‍රිකට් නායක විරාට් කොහ්ලිට හිමි වුණා. රෝහිත් ශර්මා එහි දෙවන ස්ථානයටත් පාකිස්තානයේ බාබර් අසම් 3 වන ස්ථානයටත් පත්ව තිබෙනවා. මේ අතර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර වටේ පළමු තරඟය හෙට මැන්චෙස්ටර්හිදී පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසර දෙකේ සිට අපගේ පැයෙන් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews